ලෝකෙම භීතියට පත් කරමින් පැතිර යන කොරෝනා වෛරසය චීනයට එල්ල වුණු ජෛවාවි ප්‍රහාරයක්ද? එහෙම නැත්නම් චීනයේ ජෛවාවි පිළිබඳ කරන පරීක්ෂණාගාරයක සිදුණු අත්වැරදීමක්ද? එහෙම නැත්නම් ස්වභාවික හේතුවක්ද? මේ ප්‍රශ්නවලට තාමත් උත්තර හම්බෙලා නැහැ. මුලින්ම මෙය ඇමරිකාව විසින් එල්ල කරපු ප්‍රහාරයක් කියන මතය පැතිර ගියා. නමුත් දැනට ජනප්‍රියව පවතින මතය වෙන්නේ චීනයේ පවතින ජෛවාවි පිළිබඳ පරීක්ෂණාගාර කරන පරීක්ෂණාගාරයකින් මේ වෛරසය නිකුත් වී තියෙනවා කියලා. විශේෂයෙන්ම ඊශ්‍රායලයේ මොසාඩ් බුද්ධ්‍යංශයේ ඩැනි ෂෝහම් කියන විදිහට චීනයේ සිදුවන ජෛවාවි පරීක්ෂණාගාරයකින් නිකුත් වෙලා මේ වෛරසය චීනය තුළ ව්‍යාප්ත වෙලා තියෙනවා. ඩැනි ෂෝහම්ට අමතරව අනොනිමස් කියන ජාත්‍යන්තර හැක සංවිධානයත් චීනයේ පරීක්ෂණාගාරයකින් මේ වෛරසය නිකුත් වුණා කියන මතයක් ප්‍රකාශ කරලා තිබුණා. ජෛවාවි පිළිබඳ ඉතිහාසය සියවස් ගණනක් ඈතට දිව යනවා. ලෝකයේ දරුණුම පළමු ජෛවාවි ප්‍රහාරය වාර්තා වෙන්නේ 1347. ඒ ප්‍රහාරය මොංගෝලියානු හමුදාව ක්‍රිමියාවේ කෆා කියන නගරයට එල්ල කරපු ප්‍රහාරය. ඒ වන විට චීනය සහ මොංගෝලියාව ආශ්‍රිතව මහාමාරිය කියන රෝගය පැතිර ගිහින් තිබුණා. චීනයේ සිට මොංගෝලියාවේ සිට යුරෝපයට ගිය සෙබළුන් අතරත් මේ රෝගය පැතිර ගිහින් තිබුණා. මේ සෙබළුන් කෆා කියන නගරයට ළඟා වෙනකොට මේ සේනාංකයේ හිටපු බොහෝ සෙබළුන් ගණනක් මහාමාරිය නිසා මිය ගොස් තිබුණා. තම හමුදාව මුහුණ දීලා ඉන්න රෝගය ඉතාම දරුණු රෝගයක් කියලා වටහාගත්ත මේ හමුදාවේ නායක සෙන්පති ජානි බෙග් තමන්ගේ හමුදාවේ මිය ගිය සෙබළුන්ගේ සිරුරු කෆා නගරයට කැටපෝල වලින් විදින්න කියලා තමන්ගේ සෙබළුන්ට අණදුන්නා. මේත් සමගම නගරය පුරාම කෆා නගරය පුරාම මේ රෝගය ඉතාම වේගෙන් පැතිර ගිහිල්ලා සම්පූර්ණයෙන්ම නගරය අඩපණ වුණා. එවැගේම නගරයෙන් බේරී පලා ගිය පුද්ගලයන් හරහා වෙනත් ප්‍රදේශවලටත් මේ රෝගය පැතිර ගියා. අවසානයේ මේ ව්‍යසනය කෙලවරුනේ යුරෝපයේ සහ ආසියාවේ මිලියන ගණනක ජනතාවක් මරා දමමින්. මේ ව්‍යසනය බ්ලැක් ඩෙත්, එහෙම නැත්නම් කළු මරණය ලෙස හඳුන්වනවා. මේ ව්‍යසනය නිසා යුරෝපයේ විතරක් 60%ක් පමණ ජනගහනය අඩු වෙලා තියෙනවා. එවැගේම මිලියන 200ක් පමණ ජනතාව මිය ගිහිල්ලා තියෙනවා. කොහොමුණත් යුරෝපය ආශ්‍රිතව මහාමාරිය රෝගය පැතිරීමට වෙනත් හේතු බලපා බවටත් ඉතිහාසඥයන් මත ඉදිරිපත් කරනවා. මහාමාරිය වැළඳුණු සෙබළුන්ගේ සිරුරු ජෛවාවි ප්‍රහාරයක් විදිහට යොදාගත්ත එකම අවස්ථාව මේක නෙමෙයි. 1710දී ස්වීඩන් හමුදාවට එරෙහිව සටන් කරපු රුසියානු හමුදාව, මොංගෝලියානු හමුදාව වගේම තමන්ගේ මිය ගිය සෙබළුන් යොදාගනිමින් රෙවල් කියන නගරයට ප්‍රහාරයක් එල්ල කරා. ඇමරිකාව යටත් කරගැනීමට ගිය බ්‍රිතාන්‍ය හමුදාවත් දරුණු ජෛවාවි ප්‍රහාරයක් දියත් කරා රතු ඉන්දියානු ස්වදේශික ජනතාවට එරෙහිව. 1763දී බ්‍රිතාන්‍ය හමුදා විසින් රතු ඉන්දියානුවන් අතර වසූරිය කියන රෝගය පැතිරෙව්වා. මේ රෝගය පැතිරවීම සඳහා බ්‍රිතාන්‍ය හමුදාව යොදාගත්තේ වසූරිය විසබීජ සහිත බ්ලැන්කට්ටු රතු ඉන්දියානුවන් අතර බෙදා දීම. මෙහි ප්‍රතිඵලයක් ලෙස ඇතැම් රතු ඉන්දියානු ගෝත්‍රිකයන් මිහිමතින් සම්පූර්ණයෙන්ම අතුරුදහන්ව ගියා. පළමු ලෝක යුද්ධ සමයේදී ජර්මනිය විසින් මිත්‍ර පාර්ශවයේ රටවල අශ්වයන්ට සහ ගවයන්ට රෝග ආසාදනය කිරීමේ වැඩපිළිවෙලක් ගෙනහිලා තියෙනවා. 1915දී රුසියාවේ ශාන්ත බීටර්ස්බර්ග් නගරය තුළ වසංගත රෝග පැතිරවීමට ජර්මනිය විසින් ක්‍රියා කළා තියෙනවා. 1937 සිට 1945 අතර දක්වා කාලයේදී ජපානය විසින් චීනයට එරෙහිව ජෛවාවි ප්‍රහාර භාවිතා කර තිබෙනවා. විශේෂයෙන්ම මහාමාරිය වසංගතය සහිත මැක්කන් මිලියන 15ක් ජපානය විසින් චීනයට බුදාහැර තිබෙනවා. ජපානයේ යුනිට් 731 මගින් යුද සිරකරුවන් යොදාගෙන ජෛවාවි පිළිබඳ පරීක්ෂණ සිදු කරා කියලා චෝදනා එල්ල වෙනවා. දෙවැනි ලෝක යුද්ධ සමයේදී ජෛවාවි ප්‍රහාර පිළිබඳ තොරතුරු වාර්තා වුණේ නැතත් සියලු රටවල් ජෛවාවි පිළිබඳ පරීක්ෂණ සිදු කළ බවට වාර්තා වෙනවා. එවැගේම සීතල යුද්ධ සමයේදී රුසියාව සහ ඇමරිකාව ජෛවාවි තාක්ෂණයට අදාළව පරීක්ෂණ වැඩි දියුණු කොට තිබෙනවා. ජෛවාවි සහ රසායනික අවි ගැන කතා කිරීමේදී බ්‍රිතාන්‍ය අගමැති වින්ස්ටන් චර්චිල්ගේ නම ඉදිරියෙන්ම කියවෙනවා. ඔහුගේ මෙහෙයවීම යටතේ ජෛව රසායන අවි පිළිබඳ විශේෂ පරීක්ෂණ ගණනාවක් සිදු වෙලා තියෙනවා. මේ පරීක්ෂණවලදී වෛරස් ගණනාවක් නිපද වූ බවට තොරතුරු වාර්තා වෙනවා. ඒ වගේම වින්ස්ටන් චර්චිල් රුසියාවට එරෙහිව
රසායනික අවි ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා. හිට්ලර්ගේ සමීපතම වෛරස් විශේෂඥයෙක් වුණු ට්‍රොබ් එරික් ජර්මනී පරාජයත් එක්ක ඇමරිකාවත් එක්ක එකතු වෙනවා. ඇමරිකාව විසින් ඔහුගේ සහය ඇතිව වෛරස් ගණනාවක් නිපදවුවා කියලා තොරතුරු වාර්තා වෙනවා. ඇමරිකාවේ හෙරිලැන්ඩ් කියන හමුදා කඳවුරු තුළ HIV සහ එබෝලා කියන වෛරස නිපදවුවා කියලා තොරතුරු වාර්තා වෙනවා. එබෝලා වෛරසය මෑතකාලීනව විශේෂයෙන් කතාබහට ලක්වුණු වෛරසයක්. මේ වෛරසය හේතුවෙන් කොංගෝව, ගිනියාව, ලයිබීරියාව, නයිජීරියාව වගේ රටවල මිනිස්සු 11,000ක් පමණ මියගිහිල්ලා තියෙනවා. මේ ඇමරිකාව විසින් සිදු කළ ජෛව අවි ප්‍රහාරයක් ලෙසත් සැලකෙනවා. මේ සැකය තහවුරු වෙන්න වඩාත් බලපෑවේ එබෝලා ආසාදනය වුණු ඇමරිකානුවන් 4 දෙනෙක් පැය 24ක් ඇතුළත සුව වෙනවා. ඔවුන් ප්‍රතිකාර ලැබපු ඇට්ලන්ටා පරීක්ෂණාගාරය ජෛව අවි පිළිබඳ පරීක්ෂණ කරන පරීක්ෂණාගාරයක් ලෙස සැලකෙනවා. මේ පරීක්ෂණාගාරය තුළ HIV, එබෝලා වැනි වෛරස නිපදවනවා වගේම මහාමාරිය වගේ වසංගත රෝග පිළිබඳ පරීක්ෂණ සිදු කරන බවට තොරතුරු වාර්තා වෙලා තියෙනවා. ඒ වගේම ලෝකයෙන් තුරන් කර තිබෙන වසූරිය වෛරසයේ තිබෙන එක පරීක්ෂණාගාරයක් විදිහට මේ ඇට්ලන්ටා පරීක්ෂණාගාරය හැඳින්වෙනවා. අනික් පරීක්ෂණාගාරය වෙන්නේ රුසියාවේ වෙක්ටර් කියන පරීක්ෂණාගාරය. ජෛව අවි ප්‍රහාර එල්ල වෙලා තියෙන්නේ විශාල කණ්ඩායම් ඉලක්ක කරගෙන විතරක් නෙමෙයි. තනි තනි පුද්ගලයන්ටත් ජෛව අවි ප්‍රහාර එල්ල වෙලා තියෙනවා. මේ සඳහා හොඳම උදාහරණය වෙනසුවිලාවේ හියුගෝ චාවෙස්. ඔහු මිය යන්නේ පිළිකාවක් හේතුවෙන්. හියුගෝ චාවෙස් මිය යන්න පෙර ඇමරිකාව තමන්ට අභියෝගයක් වෙලා ඉන්න ලතින් ඇමරිකානු නායකයන් මර්ධනය කරන්න පිළිකාව යොදාගන්න බවට චෝදනා කළා. ඒ වෙනකොට පැරගුවේ නායක ෆර්නෑන්ඩු ලූගෝ, බ්‍රසීලයේ ඩිල්මා රූසෝ, බ්‍රසීලයේ හිටපු නායක ලූලාඩි සිල්වාට පිළිකා රෝගය වැළඳිලා තිබුණා. ජීව අවි ප්‍රහාරවලට හැම වෙලේම ගොදුරු වුණේ අහිංසක සාමාන්‍ය ජනතාව. ඒ වගේම යුද්ධවලට කිසිම සම්බන්ධයක් නැති දරුවන්ට පවා මේ ප්‍රහාර වේදනාකාරී මරණ අත්පත් කළ දුන්නා. මේ නිසා ජෛව අවි වලට එරෙහි ජනමතයක් නිර්මාණය වුණා. එහි ප්‍රතිඵලයක් ලෙස 1925 ජිනීවා ප්‍රඥප්තියෙන් වගේම 1972 ජෛව අවි වලට එරෙහි සම්මුතියෙන් ලෝක නායකයන් ජෛව අවි සහ රසායනික අවි භාවිතා නොකිරීමට එකඟ වුණා. නමුත් ලෝකයේ බලවත් රටවල්, දියුණු රටවල් ජෛව අවි සහ රසායනික අවි පිළිබඳ පරීක්ෂණ සිදු කරන බව රහසක් නෙමෙයි. කොරෝනා වෛරසයට හේතුව ජීව අවි ප්‍රහාරයක්ද කියන එක තවමත් පැහැදිලි නැතත් ජීව අවි ප්‍රහාරයකදී ලෝකයට සිදුවිය හැකි හානිය කොතරම්ද කියන එක කොරෝනා වෛරසයේ පැතිරීම හරහා අපිට පැහැදිලි වෙනවා. Beyond the Borders තුලින් ලබන සතියේත් අපි නැවත හමුවෙමු.